එතකොට ඔබතුමන්ට ඇති මේ රාජ්‍යතාව සම්බන්ධයෙන් මොන හරි අමතක නොවන සිදුවීම් මොකද? රාජ්‍යතාව කඩාගෙන එනවා මාලිගාව පැත්තට. එතකොට බැරියර් මොනවත් නැහැ. මම දුවගෙන ඇවිල්ලා මම බැලලා ගේට්ටුවේ හරියා මාලිගාවේ අර පැති ගේට්ටුව. මම දන්නවා මෙයා පුරුද්දට එනවා කඩාන මාලිගාව ඇතුළේ. ආපු ගමන් එක පිම්මට ගේට්ටුවෙන් ඇතුල් වුණා. ඇතුළා පොකුණක් තිබ්බා මුත්තන්ගේ ළඟ. ඇවිල්ලා පොකුණෙන් ඇඟට වතුර ගහගත්තා. ගාලේ එතන අල්ලිය ගහ තිබ්බ රාජ්‍යතාවගේ අත මං එයා මේ අල්ලි ගහේ ගැට ගැහුවා. එතන බලනකොට පිටිපස්සේ කකුල් දෙක ඉල්ලේ. පස්සේ මේක මට තේරුන්නේ නැහැ මොකද වුනේ කියලා. මං පස්සේ පොලිසියට කියලා ගියා බලන්න. බල මේ ගිහිල්ලා බීලා එන ගමන් මේක වාහනේ වැදිලා තියෙනවා ඇතාගේ. ඇතා අඩි 15ක් විතර ඉස්සරහට විසි වෙලා තමයි මේ වැටලා තියෙන්නේ. ඒ ඇතාටත් ජීප් එකටත් තද වෙලා තමයි අත්ගුවා එතනම වැටලා මැරෙන්නේ. ඇතා ලෙහෙලා වහල්කට අරන් ගිහිල්ලා හිටියා අර පුරුදු නැති අත්ගුවෙකුත් එක්ක එතන තියාගෙන හිටියා පළතුරු දීලා. මගේ දැන් ඇඟිලි නෑ මං හිතේ දන්නේ බරාරුග්ගව කැමරාවට කාටවත් කිව්වේ නෑ. එතකොට ඇතා තුවාල වෙලාද හිටියේ? ඇතා පිටිපස්සේ කකුල් දෙකේ ලී අරමුවා තිබ්බට තුවාලයක් නෑ. ආහහා හරිද? නමුත් පේන්න මොනවත් නැහැ. අසට ඔක්කොම කරා මං විතරයි දන්නේ දැන් මේකේ බරෑරුම්කම. පළවෙනිද ගිහිල්ලා මම බුදියන්න හදනවා මට බුදියන්න බෑ මගේ බෙල්ල පිරිකන. සෙවනින් කරන්න සෙවනින් කරපන් සෙවනින් කරන්න කිය කිය මේක මට කියනවා. ඊනේ මට පේන්නේ මුල් ඇඳුම් ඇඳගත්ත හිටපු දීවාඩ් නිලම කෙනෙක්ද කොහෙද මූණ පේන්නේ මට කරදර කරනවා. ඉතින් ආයක ආනන්දන්ට හිනා ගියා. ඒක අගවත්තුමා මේ ඔය නිලම කෙනෙක් නෙමෙයි. ඔබතුමාට කියනනම් එහෙමතුමයි මායි දැඩි මුණ්ඩ දෙයියන්ට පණුරක් අයින් කියලා. ඉතින් ඒකෙන් දා මේවා ගැන නොදන්න අය කතා කරන්න ගිහලා තමයි මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. දෙක නොදන්න අය අලි බලන්න ගිහලා තමයි මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. කී දහකද මැරෙනවද? හක්ක පටස් තියෙනවා. අලින්ට වෙඩි තියෙනවා. ලෑලි ගහලා එන ගහනවා. තේරෙනවද? අලි වැටවල් ගහලා උන්ව කොටු කරනවා. සමහරු කියනවා අලි දන්වල් දාලා බඳින්න නැතුව තියන්න ඕන. ලෝකේ කොහෙද ඉන්නේ ඊලාලි අතින්? දැන් ඔත්තේ සත්ව කර්ණාව කියන වෙන රටවල් වල සත්ත්ව උද්‍යාන වල අලි ලෙහෙලා දාලා දින්නේ නැහැනේ. Vital YouTube channel. අයිවන් සුමුදා සක්කියා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න ඉතින් අදත් අපි හමු වෙනවා වයිතාල් යූටියුබ් නාලිකාව ඔස්සේ තවත් එක කතා බහක් ආරම්භ කරන්න. ඉතින් අද අපි කතා කරන්නේ මේ තිකෙම දකින් නැති අපි දිගටම කතා කරගෙන ආවේ අලියතුන් සම්බන්ධ කාරණා තමයි අපි කතා කරේ. ඉතින් විවිධ පුද්ගලයන් මේ ඔස්සේ අපිට හමු වුණා. අදත් අපි අපේ මේ සාකච්ඡාවට සුවිශේෂී පුද්ගලයෙක් සම්බන්ධ කර ගන්නවා. ඉතින් ඊට කලින් අප මතක් කර තියෙනවා මෙතෙක් ඔබ අපේ YouTube මාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. ඒක තමයි අපිට ඔබ හා සම්බන්ධ වෙන්න හැකියාව තිබෙන්නේ. ඉතින් මේ කාරණාවත් මතක් කරන ගමන් අද අපි මේ අපේ සාකච්ඡාවට කවුරුන්ද සම්බන්ධ කරගන්නේ කියලා බලමු. අද අපි සම්බන්ධ කරගන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ හිටපු දියවඩ නිලමේ නිරංජන වීරත් මහත්තයා. ඔහු සමග තමයි අද මේ සාකච්ඡාව දිගහැරෙන්නේ. ඉතින් අපි බලමු ඔහු අප වෙත කොමන කාරණා අපි හෙළි කරයිද මොනවා කී දේවල් මේ සාකච්ඡාව තුළින් අපිට දැනගන්න පුළුවන් වේද කියලා. ඉතින් අදත් අපි වෙනදා වගේම අපි මුල් කොට ගන්නේ අලියතුන් සම්බන්ධ කාරණා කිහිපයක් තමයි. ඉතින් ඔහුගේ තිබෙන අත්දැකීම් අප ඔබ සියලු දෙනා බෙදා ගැනීමට හරි බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳී සිටින කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද සාකච්ඡාවට. ඔව් ඔන්න ඉතින් අපි ඉවත් වගේම අද අපි මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ හිටපු යොඩ් නිලමේ නිරංජන් විජයරත් මහතා සමගයි. ඉතින් අපි ඔහුව ආදරෙන් සාදරෙන් අපේ YouTube නාලිකාව වෙන වයිතාල් YouTube නාලිකාවට පිළිගන්නවා. අයිබන් ඔබතුමන්ට. ඔව් ඉතින් යොඩ් නිලමතුමන් දැන් ඔබතුමන් මේ දවස්වල කොහොමද මොන වගේ දේවල් ටිකක්ද කරන්නේ? අතරම මේ විස්රාම සුවයෙන් වගේ තමයි අපි දකින්න ඉන්නවා මේ යොඩ් නිලමේ තන්තුරෙන් විස්රාම ගිහිල්ලා. දැන් මේ වගේ මේ දවස්වල මොන වගේ දේවල් ටිකක්ද අතරම කරන්නේ? ඉතාමත් සැහැල්ලුවෙන් විවේකව ඉඳහම් කරගෙන පැත්තකට ඉන්නවා. ඔව් ඉතින් ඒ වුණත් අපි දකිනවා දැන් අද අපි මේ ඔබතුමන්ගේ මේ වලව්වට ආවට ගොඩක් රාජකාරී වල රාජකාරී බහුල වැඩ කටයුතු වල යෙදෙනවා කියලා තමයි අපි දකින්නේ. එතකොට මේ දැනට මාලිකාවට වගේ අනිකුත් දේවාල වලට වගේ දේවල් වලට පොඩි පොඩි සහාය යෝගයන් අපි දෙනවා දැකලා තියෙනවා. එතකොට ඒ වගේ කටයුතු වලදී ඔබතුමන්ගේ දායකත්වය කොහොමද තියෙන්නේ? මගෙන් යම් උපදෙසක් හරි
යම් මාධ්‍යකින් යම් කිසි දෙයක් ඉතිහාස සම්බන්ධව චාරිත්‍ර සම්ප්‍රදායවල සිරිත් පිරිත් උත්සව මංගල්වල පිළිබඳව පෙරහැර උත්සව සම්බන්ධව මගෙන් නොදැනුවත් දෙයක් මගෙන් ඇහුවොත් මම එයාට ඒකට සහයෝගය ලබා දීලා ඒ උත්තරය පාස්කන් ලැබලා දෙනවා. අපරාධනවා. ඔව් ඉතින් අපි දන්නවා දැන් මේ කටයුතු සිද්ධවන්නේ ගොඩක් දුරට මුඛ පරම්පරාවෙන් තමයි මේ දේවාලය ඒ වගේම තමයි ඔය සීදලඳා මාලිගාවේ තිබෙන ඇතම් ගොඩක් පෙරහැරුන් චාරිත්‍ර සිද්ධවන්නේ. එතකොට ඒක රැක ගැනීම කොච්චර දුරට වැදගත්කමක් දක්වනවද? ඇත්තම කියනවා නම් ඒක අපි අඛණ්ඩව රැකගත යුතු දෙයක්. මොකද සමහර දේ තියෙනවා අපි කිය යුතු දේ තියෙනවා නොකිය යුතු දේ තියෙනවා. සමහර ඒවා ඒ චාරිත්‍රානුකූල මුඛ පරම්පරාවෙන් එන චාරිත්‍ර කියන විශේෂම දේවාලවල අභ්‍යන්තරය තුල සිදුවෙන දේවල් ඒ අප පරම්පරාවල අය සමහර අවස්ථාවල බස්නායක නිලවලටවත් දැනුවත් කරන්නේ නැහැ. ඒකේ චාරිත්‍රයක් හැටියට උරුමය රැකගෙන එනවා. වගේම දළදා මාලිගාව වුණත් අභ්‍යන්තරයේ දේවාව සම්බන්ධ වුණත් ඒ මල්ලපුස්කිරි දේමහ විහාරයෙන් ඒ කෙරෙන චාරිත්‍ර පුදදී සම්ප්‍රදායව ඒවා මුඛ පරම්පරාවෙන් ඒ කරලා ඒ අනාගත භික්ෂු පරම්පරාව ඒ ආනායකහඳුරු විසින් පුහුණු කිරීමෙන් උඩමාලේ පල්ලේ මාලේ ඒ චාරිත්‍ර කෙරෙන හැටි ඒ සම්ප්‍රදායල් අද වෙනකන් අඛණ්ඩව ආරක්ෂා කරගෙන එනවා. එතකොට ඔබතුමන්පත් උනේ මොන වර්ෂයේද? එතකොට ඊට කලින් කොහොමද මේ සම්ප්‍රදායන් ඔබතුමන් උපහා ගත්තේ වටහා ගත්තේ කියන දේ පොඩ්ඩක් සඳහන් කරත් හොඳයි. මගේ පියා 1975 දළදා මාලිගාවේ ජීවත් වුණාම මම තරුණෙක් හැටියට එතුමා ළඟ මම වැඩ කෙරුවා. දළදා මාලිගාවේ පෙරහැර කටයුතු සහ පුද්ගලික ලේකම් වශයෙන් මේ කටයුතු වලට සම්බන්ධ වුණා. මගේ පියා පත් වෙනකොට මහානායක පදවිය දරුවේ අස්කිරි පාර්ශ්වයෙන් ගොඩමුන්නේ මහානායක හාමුදුරුවෝ. ඒ වගේම මල්වත්තේ සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ කාලේ ඉඳලා තරුණෙක් හැටියට මල්වතු අස්කිරි උපය මහ විහාරයේ ඒ පැරණි ගරුතර මහා සංඝරත්නය ආශ්‍රී කිරීමෙන් ඒ මාලිගාවේ කෙරෙන චාරිත්‍ර පුරසිරි සම්ප්‍රදායවල් යම් කිසි අධ්‍යයනයක් මම කෙරුවා. මට මම ඒවෙන් ඉගෙන ගත්තා. ඉතින් ඒ කාලේ දැනට වඩා වැඩිහිටි නායකහඳුරුවෝ හිටියා. සංඝ සභා දෙකෙත් වැඩිහිටි නායකහඳුරුවෝ. ඒ මේ නායකහඳුරුවන්ට පුදුම ඉතිහාසය පිළිබඳ දැනීමක් තිබුණා. විශේෂයෙන් සිරිමල්වත්තේ ආනන්ද මහානායක හාමුදුරුවෝ මහානායක පදවිතෝ මල්වත්තේ පත් වෙන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේ මේ මකලේ මාලිකාවේ පත්තිරිප්පුවේ තිබුණා. ඒ කාලේ ඔරියන්ටල් පුස්තකාලය කියලා එකක් උම්පැන්ගේ දිසාපති භාරව ඒකේ පැරණි පොත්පත් තරවා මේවා හුඟක් වටනා දේවල් ලේඛන තිබුණා. ඒවා භාරව පත්තිරිප්පුව එතකොට රජයට තිබුණේ 1966 තමයි පත්තිරිප්පුව රජයෙන් ගල්දා මාලිකාවට පූජා කරේ. නමුත් 66 වෙනකම් පත්තිරිප්පුව දිසාපති යටතේ රජේ තිබුණේ. නමුත් ඒ පත්තිරිප්පුව යට කාමරේ තමයි අර මේ ඔරියන්ටල් ලයිබ්‍රරි කියන්නේ පුස්තකාල කමිටුවේ හිටපු නිසා සිරිමල්වත්ත ආනන්දහඳුරු මාලිකාවේ යට කාමරේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ සංඝරාජ පිරිවෙනේ පරිවෙනාධිපති වෙලා සංඝ සභාවට පත් වෙලා මල්වත්තේ ට ගිහිලා පන්සලක් හදාගෙන පරිච්ඡේලා ඊට පස්සේ ආනායක පදයට මහානායක පදයට උන්වහන්සේ පත් වුණේ. ඉතින් උන්වහන්සේට ගාහක් දැනීම තිබුණා මාලිකාව ගැන. ඒ වගේම අස්කිරි පාර්ශ්වයේ ගොඩමුණි මහානායක හඳුනන කාලේ අනුනායක පදවියේ දරපු මලීපාන ශ්‍රී චන්දනන්ද මහානායක හඳුරෝ පසුව මහානායක පදවියට උන්වහන්සේ පත් වුණා. උන්වහන්සේට පුදුම දැනීමක් තිබුණා මාලිකාවේ චාරිත්‍ර සම්ප්‍රදායවල් ගැන. ඒ වගේම සේවාව ගැන ඒ කාලේ ආදාන මළුවේ හිටියේ ගොමකොට නායක හාමුදුරුවෝ, ඒ වගේම මල්ලතු පාර්ශ්වයේ හිටියේ මැණික් දීවල ප්‍රේමරත්න අනුනායක හාමුදුරුවෝ. ඒ නායක හාමුදුරුවෝ තමයි වැඩි කාලයක් මාලිගාවේ සේවාව කෙරුවේ. මල්ලත් අස්කිරියෙන් වැඩි කාලයක් මැණික් දීවල ප්‍රේමරත්න නායක හාමුදුරුවෝ වඩනවා. ආහාරෙන් ගොමකොට නායක හාමුදුරුවෝ වඩනවා ආදාන මළුවේ. මේ නායක හාමුදුරුවෝ දෙන්නමට පුදුම දැනීමක් තිබුණා මාලිගාවේ සේවාවට සම්බන්ධව.
අනිත් එක අද වගේ නෙමෙයි ඒ කාලේ දේවාවට එන වික්ෂුන් වහන්සේට ඒ පහසුකම් මොනවත් තිබුණේ නැහැ. ඉතින් කවුරුත් දේවාවට ඒ කාලේ වඩින්න කැමතිත් නැහැ. ඉතින් ඔය කීප නමක් විතරයි වඩින්නේ. මොකද ඒ කාලේ දාහන ටිකවත් නැහැ. උයන් ළමෙක් කරන් එනවා මුත්තැන්ගේ පැත්තක කාමරයක් හරි ගස්සලා තියෙනවා. ඒකේ තමයි උයලා දාහන ටික දෙන්නේ. ඉතින් පාත්‍ර දාන ඉඳලා හිටලා ලැබෙනවා. ඉතින් මහානායකහන් රුණත් එලාකට කඩෙන් ආර මෙහෙන් කෑමෝ ගෙනල්ලා දානි වලදලා එහෙම තමයි තිබුණේ. ඒ වැසිකිලි පහසුකම්වත් හරිය තිබුණේ නැහැ. ඊපස්සේ මම මේ ඔක්කොම අධ්‍යයනය කරලා මගේ කාලේදී තමයි සම්පූර්ණ වෙනසක් කරලා මාලිකාවේ විවාහයේ වට වන්න බික්කුන් වහන්සේලාට ඒ අවශ්‍ය ඒ පහසුකම් සියල්ලම හරි ගස්සලා ඒ වගේම බුද්ධ පූජා වුණත් නූනුවෙන් පූජා කරන විදිහට සම්පූර්ණයෙන්ම අපි හරිගස්සුවා. ඒ කාලේ දේවාවට හිටියේ ආදල්මලු ගිරිගේ විහාරයේ උඩවල චන්දනන්ද හඳුරත් එක්ක එකතු වෙලා මුට්ටැන්ගේ සම්පූර්ණ අතුල ඔක්කොම දවස ප්‍රසංස්කරණය කරලා උනුනුවේ බුද්ධ පූජාව හාසිරු 31ත් පෑංජන 31ත් අලුයම බුද්ධ පූජාවටත් දවල් බුද්ධ පූජාවට පූජා කරන්නත් ඒ වගේම දාන නඩවලට පළවෙනි ගිලම්පසයි හීල් දාන එක නඩේකටත් දෙවෙනි ගිලම්පසයි දවල් දාන එක නඩේකටත් ඒ හීල් දාන දෙන්න නඩේ තේවාවෙ ඉන්න භික්ෂුන් වහන්සේලාට හීල් දාන දෙන්නත් දවල් දාන දෙන්න නඩේ තේවාවෙ ඉන්න භික්ෂුන් වහන්සේලාට දවල් දාන දෙන්නත් ඒ වගේම 59කට වළඳන්න පුළුවන් විදියට අලුත් මාලිගාවේ යට වෙනම දානශාලාවක් මම සකස් කෙරුවා. සම්පූර්ණ එක කුප්පරා තිබුණේ කුප්පර දාලා කුප්පර කාමරේ තිබුණේ පාවිච්චි කළා නෑ. නුගෝල දිවන්තුමා ඒ මාලිගාවට ගොඩනැගිලි හැදුවත් 1937 ඉඳලා ඒක කිසිම දෙයකට පාවිච්චි කළා නෑ. ඔකෝ මම ඒකේ ඒ ගොඩනැගිල්ලේ යට තමයි භික්ෂුන් වහන්සේලාට දානේ වළඳන දානශාලාවත් හරිගස්සලා ඒ මෙව කරේ. ඉතින් බුද්ධ පූජාව ඒක උණුණුවෙන් පූජා කරන්න සකස් කෙරුවට පස්සේ තමයි දල්දා මාලිගාවේ කටයුතු ලැබීම් වැඩි වුණේ. ඒ වගේ සේවාවක් අවස්ථාව ලැබුණා ශ්‍රී දළදා මාලිගාව තුළ. ඉතින් අපි තව ප්‍රශ්නයක් ඇහුවොත් එතකොට මුතුමන් නැති මේ රාජයතා සම්බන්ධයෙන් අත්දැකීම් රහස කොහොමද අත්දැකීම්? රාජයතා දල්දා මාලිගාවට පූජා කරේ 1537 මාම්පිටිය දිසා විසින් රාජයතයි ස්කන්ධයතයි ටීබී රත්වත්ත ජීවර්ණතුමාගේ නිල කාලෙදී. ඒ වගේම දල්දා මාලිගාවේ ජයරාජයතා පූජා කරා ඉන්දිරා ගාන්ධි මැතිණිය 1966 යුද්ධාවන ජීවර්ණතුමා කාලේ. මගේ පියා 1975 බාර ගන්නකොට ජයරාජයි ස්කන්ධයි රාජහස්තියයි තමයි මාලිගාවේ හිටියේ. ඉතින් 75 ඉඳලා මම රාජයතත් එක්ක සම්බන්ධතාව වුණා. මොකද මේ රඹුක්කල මෙහෙත් ගෙනල්ලා මේ හැදුණු සතෙක්. ඒ වගේම දල්දා මාලිගාවට ඊට පස්සේ ඒකදන්ත ඇතා ඇයි කදිර අලියයි 77 මාලිගාවට ලැබුණා. මොකද ජයජයවසෙන් ජනාධිපතිතුමා ඒකදන්තයා පූජා කරා. ඒ වගේ මගේ පියා භාරයක් හැටියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇති විමල කන්නංගර මෙතනින් අසලා ඒකට මේ කදිර අලියට ගියේ වියදම මේ සම්පූර්ණයෙන්ම මගේ පියා තමයි ඒ මුදල දැරුවේ. ඒ සතයි 77 තමයි ඒ දෙන්න පූජා කරේ. ඊට පස්සේ මගේ පියා කාලේ ස්කන්ධයත අසනීප වෙලා මැරුණා 75. කාමාරුවක් තිබිලා වයසට ගිහිල්ලා නැති වුණා. රාජයතයි ජයරාජයතයි ඒකදන්තයයි අනිත් අලියයි තමයි මගේ කාලේදී මම බාරගත්තේ 85. එතකොට ඔබතුමන්ට ඇති මේ රාජයතා සම්බන්ධයෙන් මොන හරි අමතක නොවන සිදුවීම් මොනවද? මොකද රාජයතා මං කාලේ ඒ කාලේ මං පියා මයි පියාගේ ලේකම් වශයෙන් මම කටයුතු කරේ. රාජයතා අසනීප වල ඉන්න කාලේ ඒ කාලේ වෛද්‍ය ප්‍රතිකාර කරේ සත් උද්‍යාන අධ්‍යක්ෂවරයෙක්ව හිටියේ පෙර කොළඹ දොස්තර ෂෙල්ටන් අධිපති මහතා තමයි රාජයතාට බෙහෙත් කිව්වේ. රාජයතාගේ කකුලේ මේ සිතුල් කොට පලන්න ගිහිල්ලා කිතුල් කිල් ඇනිලා තුවාලයක් තිබුණා, එක පැසෝලක් තිබුණා. ඉතින්
ප්‍රොෆෙසර් ෂෙල්ටන් අදපත් මහතා තමයි ගි උපදේශ මත දුස්තරලා මාව පුහුණු කරා සම්පූර්ණයෙන්ම රාජාතන්ට බෙහෙත් කරන්න. ඉතින් රාජාතන්ගේ තුවාල සුද්ධ කළා බෙහෙත් කරන්න ඒ වගේම ඉන්ජෙක්ෂන් ගහන්න වුණා දුස්තරලා මාව පුහුණු කෙරුවා. ඉතින් පුහුණු කළා මම තමයි යතා ළඟට කිට් වෙලා කිරුවේ මොකද යතා ළඟට කිට් වෙන්නේ අමාරුයි. මොකද යතා ඉතා සාන්ත දාන ඇතෙක් උනාට කරඩුව බැඳලා ගියාට මේ හාම් පුතාටයි අද්දුවන්ටේ ගරු කරන අර අමුතුම ඇතෙක්. ඉතින් හොඳ පළපුරුද්දක් දැකීමක් තියෙනවනේ. ඉතින් මම පොඩි කාලේ ඉඳලා මේ යතාට කිට් වුණා. ඉතින් ඒක නිසා යතා මාව ඉවෙන් අඳුරනවා. ඉතින් මොකද කන්න දීලා මම කරලා ඉතින් මට කිසිම දෙයක් කරන්න නැතුවම සුද්ධ කරන්න කරක් කකුල දික් කළා. මම කරගෙන ඉන්නවා නිර්වින්දන එක මේ අර ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගිය වෙලාවක වුණත් කිසිම මේකක් නැහැ නේ විදෙනවා යට එතන දැනනවා වගේ ඉන්නවා එයා දන්නවා මොකද මම එතන හොඳට රත් වෙන්න අතගාලා තමයි දොස්තරලා මට කියලා දීලා තියෙන්නේ කරන්න ඒකලාගේ ඉන්ජෙක්ෂන් ගහලත් ඒ මොකද ඉතින් ඒවත් උණු වතුරෙන් අපි තවනවා ඉතින් හැම දෙයක්ම මම කරනවා යටට දොස්තරලාට එක්ක උපදෙසනු ඉතින් ඒක නිසා යටට මට පුරුදු වෙලා තිබුණා මාත් එක්ක ඉතින් ඔහොම ඉන්නකොට තමයි මට මතකයි රාජාතා ඇක්සිඩන්ට් එකක් වුණා 1987 ජනවාරි පළවෙනිදා උදේ මාලිගාවට එන්නකොට උදේ පාන්දර 4:00 මට පොලිසියෙන් කතා කළේ කොහේ ඇතෙක් කුලප් වෙලා නුවර ඔල්ලොසු කනුවලකින් දුවගෙන යනවා මාලිගාවට නියුතුමා කියලා බලන්න කිව්වම මම වාහනේ අරන් ගියා බලන්න යනකොට මම දැක්ක රාජාතා කඩාගෙන එනවා මාලිගාව පැත්තට ඒකට බැරියර් මොනවත් නැහැ මම දුවගෙන ඇවිල්ලා මම බැලලා ගේට්ටුවේ හරියා මාලිගාවේ අර පැති ගේට්ටුව මම දන්නවා මෙයා පුරුද්දට එනවා කඩාගෙන මාලිගාව ඇතුළ ආපු ගමන් එක පිම්මට ගේට්ටුවෙන් ඇතුළ වුණා ඇතුළ පොකුණක් තිබ්බා මුත්තන්ගේ ළඟ ඇවිල්ලා පොකුණෙන් ඇඟට වතුර ගහගත්තා පස්සේ මං කවුරුත් නැහැ මුත්තන් රාලේ ඉන්නලා හිටියා මුත්තන්ගේ අපි හින්දුවක් තියෙනවා හදිසියකට මං ඒක ඉල්ලගෙන හරේ තිබ්බ දංගල හිමීට බිම දැම්මා දාලා එතන අල්ලිය ගහ තිබ්බ රාජාතගේ අත මං මේ අල්ලිය ගහේ ගැට ගහලා මේ මුත්තන්ගෙන් අර පළතුර රමුවක් තිබ්බ මං ඒවත් දුන්නා කන්න එලා බලනකොට පිටිපස්සේ කකුල් දෙක ඉල්ලේ පස්සේ මේක මට තේරුන්නේ නැහැ මොකක්ද උනේ කියලා මං පස්සේ පොලිසියට කියලා ගියා බලන්න බලනකොට පොලිසියට පොඩ්ඩක් එහෙන් මේ පාරේ ඇත වැටලා තියෙනවා මොකද නියපොතු පාර තියෙනවා පාරේ ඇදිච්චි පාර දල පාර පාරේ වැටලා තියෙනවා කොහොම හරි පාරේ අර ලේ තියෙනවා ඉතින් පස්සේ පොලිසියත් එක්ක අපි ඇද්ගෝවා හෙව්වා දැන් අලියා වැටලා තියෙනවා මේක ගහලා නම් මෙහෙම වෙන්න බෑනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඉතින් පස්සේ එන්නුව නැහැ දැන් එන්නුව හරි තියෙන්නේ නැහැ ඇද්ගෝවාගේ එන්නුවත් නැහැ ඉතින් පස්සේ පොලිසියත් එක්ක අපි මේක හොයලා ඉස්පිතාල් චෙක් කරනකොට ඉස්පිතාලෙන් කිව්වා මේ හමුදාවෙන් ඇවිල්ලා පාරේ ලෙඩෙක් වැටලා හිටියා කියලා මේ අතු කරලා ඒගොල්ලෝ ගියා කියලා පස්සේ එතන මුරකාරයෙක් අර වාහනේ නම්බරේ අංකය ලියාගෙන පස්සේ පොලිසියත් එක්ක මේක පරීක්ෂණය කරනකොට හමුදා ජීප් එකක් මේ අතාගේ පිටිපස්සේ හැප්පිලා හැප්පිලා මොකද ඒගොල්ලෝ රෑ ගිහිල්ලා කොහරි මේ 31 රෑ මේකට ගිහිල්ලා බීලා එන ගමන් මේක වාහනේ වැදිලා තියෙනවා අතාගේ අතා අඩි 15ක් විතර ඉස්සරහට විසි වෙලා තමයි මේ වැටලා තියෙන්නේ. ඒ අතාටත් දීප් එකටත් තද වෙලා තමයි අද්ගුව එතනම වැටලා මැරෙන්නේ. මේගොල්ලෝ අද්ගුව ආරංගිල ස්පිතාලේ දාලා හින්දොත්තු හරි ආරංගිල විසි කරන්න නැති. කොහොම හරි මේ සිද්ධිය වුණා. ඊට පස්සේ ඒක ගැන විභාගයක් රජයෙන් කියනවා. එදාම අගමැතිතුමා ආවා මාලිගාවට උදේ. මොකද නිවාස වර්ෂයේ. එදා තමයි දල්දා මාලිගාව වෙනුවේ යාර ලං වීනේ වැඩ අවසන් මේ අපි ඉල්ලීමක් කරපු දවස. මොකද එතුමා ආවේ නිවාස වර්ෂය වෙනුවෙන් ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ පිළිගැනීම වෙනුවෙන් ජනවාරි පළවෙනිදා නිවාස වර්ෂය ආරම්භ කරන්න. ඒක බාරයක් වෙන්න ආවේ. ඉතින් මාලිගාවේ වහල තෙවෙනින්ද රිලව් කඩන ඉඳ නායකාන්තුමාගේ මතක් කෙරුවා මේ ඕනේ කියලා අගමැතිතුමාට මේ නිවාස වර්ෂය වෙනුවෙන් මේ මාලිගාවට මේ තඹ උළුව හරි වහලා දෙන්න කියලා රණින් ගාලා. ඉතින් ඕක අගමැතිතුමා උදේ එනකොටම කිව්වා අත රාජාතා ඉන්නවා නම් බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇත්ගුවත් නැති වෙලා කියන්නත් නැහැ. හිමීට මං ඇතාලේහෙලා වහල්කට අරන් ගිහිල්ලා හිටියා අර පුරුදු නැති ඇත්ගුවෙකුත් එක්ක එතන තියාගෙන හිටියා පළතුරු දීලා. මගේ දැන් ඇඟිලේ නැහැ මං විතරයි දන්නේ බරාරුග්ගව කැමරාවට කාටවත් කිව්වේ නැහැ. එතකොට ඇතා තුවාල වෙලාද හිටියේ? ඇතා පිටිපස්සේ කකුල් දෙකේ ලේ අරවම තිබ්බට තුවාලයක් නැහැ. ආහහා
හරිද? නමුත් පේන්න පේන්න මොනවද නැහැ. මම ඇත්තටම හොඳට ඇවිත් ආයුධගෙන ගියා. මම එතන තිබ්බා. ඉතින් අගමැතිතුමාත් දැන් කැව්වා තාට ඔක්කොම කරා. මං විතරයි දන්නේ දැන් මේකේ බර ඇරුම්කම. මොකද කැව්වොත් එක්ක මොකක් කියන්න බෑනේ. ඉතින් අර වේ අර කේන්තියක් තියෙනවා දැන් උදේ වෙච්ච සිද්ධියත් එක්ක. එතර මේ මූඩ් එක මට කියරි හතාගේ මේ මේ හුරුව මට තේරෙනවා මෙයා මේ ටිකක් කේන්තියෙන් වගේ ඉන්නේ කියලා මේක ස්වරූපයක් මට තේරෙනවා ඇත්තත් එක මම හිටපු නිසා ඉතින් ඇත්ත කොහොම හරි එතන තියලා අගමැතිතුමාට කන්න දීලා කොහොමද මම ඇත්ත ඔහොමම තියන්න ලියන්න එහෙම යන්න එපා මං එනකම් මං අගමැතිතුමා යවවම මං එන්නම් කියලා ඇවිල්ලා මාලිගාවට අගමැතිතුමාට වන්දලා කළා පොතෙන්දි තමයි අගමැතිතුමා කිව්වේ අපි නායක හඳුරේම අපි ඉල්ලීමක් කරපුවා මුඩුවල් චන්දන නායක හඳුරේම රුපියල් ලක්ෂයක් දීලා මම සෙවන අරමුදලෙන් මේ මේ මේක මාලිගාවේ පටන් ගන්න මං දෙසැම්බර් 31 විවුර්ත කරන්න එනවා කියලා. කියලා අගමැතිතුමා ගියා. කාර්කට යන්න යනකොට අර ගුගේ පවුලේ අය ආවිල ගේට් ළඟ කෑගෙන අඬනවා. ඉතින් මගෙන් අගමැතිතුමා මොකද අර කට්ටිය මේ අඬන්නේ කියලා. ඉතින් මේ මේ නිලමෙතුමා මගේ දරුවා ඉවරයි කිසි කෑ ගහනවා. අපි අගමැතිතුමා මොකද මං කොහේ නෑ ප්‍රශ්නයක් තියෙනවා අගමැතිතුමා මං ඒක විසඳන්න ඔබතුමා පොඩ්ඩක් දිසාපතිතුමාට විතරක් කියලා යන්න මට ඒකට උදව් කරන්න කියලා මං එතුමා ජහට එතනින් ඇරියා. හරියට පස්සේ මං ඉස්සෙල්ලාම කරපලේ ගිහිලා ගෝත් එක්ක ඇතාලේ අහගෙන ඇවිල්ලා මං නිල් නිවාසෙට ගෙනවා. එනල් ඇතා වැදලා නිල් නිවාසෙ. වැදලා ඉවරලා මං දිසාපතිතුමාත් එක්ක ගිහිල්ලා බලපුවාම අර ඇද්ගෝව මැරලා ඒකට අවශ්‍ය පාස්කම් ටික දෙලා ඔක්කොම කරලා ආදාන කටයුතු ඔක්කොම මාලිගාවෙන් ඒ ටික සමා කරලා ඉවර වුණාට පස්සේ නායක හඳුරෝ එදා ඇන්දාවේ අර රංගවීන හද මේ 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 වාහනේ හදන එකේ සැලසුම හදාගෙන ආවා. මේ බ්‍රවුන්ස් කම්පැනි නායක හඳුරෝගේ මිත්‍රෙක් හිටියා ගුණසේකර මහත්තයා කියලා. ඒ මහත්තයා හදාගෙන ඇවිල්ලා කිව්වා මේක නායක හඳුරෝ මේක අපිට කරන්න බැරි වැඩක් මේක ලොකු වැඩක් මේක අමාරුයි මේ නිලමෙතේ නායක හඳුරන්ට ඔයත් අත ගන්න කියලා අපි බය ගැටුණා. ආයි කාන්දරු කරපු වැඩේ පඳුරක් ගැට ගැහුවා මාලිගාවේ මේ අනේ මේ ප්‍රශ්නෙන් අපිව බේරන්න මේ කොහොම හරි මේ වැඩේ කෙරෙන විදිහට දලදා වංශය වෙනුවෙන් කෙරෙන විදිහට කියලා. පස්සේ අගමැතිතුමා කපාටම කවදාවත් නැතුව හරියට ජනවාරි දැන් පළවෙනිදා නාමේ 7 වෙනිදා කතා කරලා කොහොම 8 වෙනිදා කුණ්ඩසාලේ උත්සවයක් තියෙනවා මම මාලිගාවට එනවා. මේ හන්දෑවේ 6ට එනවා කියලා. නායක අඳුර අපි බලනවා 6ට එනවාකෝ අගමැතිතුමා ප්‍රේමදාස මහත්තයා 6යි කිව්වොත් වෙලාවට එනවා. කවදාවත් පරක් වෙන්නේ නැහැ. කෝ කලින් එනවා මිසක්ක ඉන්නවා නැහැ. පස්සේ අඳුරකෝ මම ඒවට යනවා උඩට මොකද පරක්කෝ කියලා. බැලින්න අගමැතිතුමා මාලිගාව ළඟ තියෙන උඩ අර කන්ද උඩට ගිහිල්ලා මාලිගාව පේන පැත්ත බලාගෙන ඉන්නවා. පස්සේ සිකරිටිකෝ අගමැතිතුමා එතන උඩින් ඉඳලා මාලිගාව පැත්ත බලනවා මොකද දන්නේ බලන්නේ කියලා. පස්සේ එහෙම ආවා. ආපු ගමන් අගමැතිතුමා උඩට ගියා. උඩට ගිහිල්ලා මල් පූජා කරලා ඔක්කොම කරලා ඉවරලා ආන්දුකෝ අගමැතිතුමා අපි අර එක්ස්ප්‍රෙසුම් හැදුවා නිතරම කාර්යාලේ තියෙනවා. මේක නෑ 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 මේක ආඳුන්නේ මම කරන්න. මේක සේවන අරමුදලෙන් කරනවා. මම මේ ඉංජිනේරු සංස්ථාවේ අභාපතිතුමත් ගෙනවා විමල් පද්දර මහත්තයා. මේක මම ඉංජිනේරු සංස්ථාව හරහා මම කරන්න යනවා. මම මේ දල්දා ආඳුරෙන්නේ බාරයක් හැටියට සේවන අරමුදලෙන් මේක කරනවා. ඒක නෙමෙයි නෑ කඳුරු මට මේක කරන්න හිතුනේ ඇයි කියලා ඔබ වහන්සේ දන්නවද කියලා. කඳුරු කෝ නෑ කියලා. කඳුරු එදා පළවෙනිදා ගිහිල්ලා මම බුදියන් හදනවා මට බුදියන්න බෑ මගේ බෙල්ල පිරිකන. සෙවණින් කරන්න සෙවණින් කරපන් සෙවණින් කරන්න කිය මේක මට කියනවා. ඊනේ මට පේන්නේ මුල් ඇඳුම් ඇඳගත්ත හිටපු දීවාර නිල්ම කෙනෙක්ද කොහෙද මූණ පේන්නේ මට කරදර කරනවා කිව්වා. අසේ නෑ කඳුරන්ට hina ගියා. අගමැතිතුමා මේ ඔය නිලම කෙනෙක් නෙමෙයි ඔබතුමාට කියනනම් නිලමතුමයි මායි දැඩි මුණ්ඩ දෙයියන්ට පණුරක් අයින් කිරුවා. මේ කටයුත්ත සාර්ථක කරෙන්නත් උනේ අපිවත් බේරලා කරෙන්නත් උනේ. දැඩි මුණ්ඩ දෙයිය හාඳුරන්ගේ නිල ඇඳුම තමයි මුල් ඇඳුම. එතකොට දල්දා මාලිකාවේ අධිගෘහ දෙවියන් තමයි දැඩි මුණ්ඩ දෙයිය හාඳුරන්. මොකද ඇසල පෙර හැටුණක් අප කප්ටුක ගේන්නේ අලුත් වන දැඩි මුණ්ඩ දේවාලෙන්. ඒ නිසා දැඩි මුණ්ඩ දේහාන්ද තමයි දලදා හාන්දරව ආරක්ෂා කරන දෙවියෝ. ඉතින් ඒකෙහිඳ මේ දලදා බණ්ඩාර කියලා කියනවා දැඩි මුණ්ඩ දෙයියා හඳුරන්න.
මොකද මේ දල්දා හඳුර ආරක්ෂා කරන දල්දා බණ්ඩාර කියලා කියනවා. ඉතින් මේ කියලා මේ ඒකයි ඔබතුමාට මේ හීනෙන් පෙළ දෙන ඉතින් අපි හඳුනු මම මේක සේවන අරමුදලින් කරනවා කියලා. මට ගේවා රැක්කුවගේ මොකද ප්‍රශ්න මං ඉපස්ක ඔක්කොම උනම පුවා එනම් පහුවදා පා අධ්‍යාපතිතුමාට කියන්න මේ ගුලන්ගේ පවුලයි දරුවයි ගේන්න කියලා කුණ්ඩසාලේ උත්සවය තියෙන පස්සේ ඒගොල්ලෝ අපහම ඒගොල්ලන්ට සේවන අරමුදලින් ගෙවත් දුන්නා. ඊළා අර දරුවන්ට අධ්‍යාපනයට කියලා වෙනම මුදල් තැන්පත් කරලා දුන්නා. ලක්ෂ ගාණක් ස්ථිර තැන්පත් ගිණුම් වල දාලා දුන්නා මේ මුදල් ඒ ළමයිගේ අධ්‍යාපනය සඳහා. ඊට පස්සේ රාජයතා දැන් ඔයා හැපිනේ මේකෙන් පස්සේ පස්සේ කකුල් කාඩ් දෙක උදේට දැන් බුදියා ගත්තාම නැගිට ගන්න අමාරුයි. ඉතින් පස්සේ දොස්තරලා ඇවිල්ලා අපි බැලුවා බෙහෙත් කරා දොස්තර විජිත කුරුවිට මහත්තයාගේ ඉන්නලා හරි අමාරුයි දැන් මේක මේ අතට මේ නැගිටින්න බුදියා ගන්න නැගිටින්න එකට වාරුවක් දෙන්නම ඕනේ. ඉතින් පස්සේ ජනාධිපතිතුමාට කියලා දැන් ගඟට නාන්නේ යන්න අමාරු නිසා මං ජනාධිපතිතුමා ටිකිව ජාතික වස්සුවන් නිසා මේ 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 දිසාපතිතුමාට කියලා වතුර ටැංකියක් හදලා දෙන්න කියලා ඇතට නාන්න. පස්සේ ඉතින් ටැංකියක් හදලා දුන්නා ඇතට ජනාධිපති අරමුදලින් එස්එම් තෙන්නකෝන් දිසාපතිතුමා නිල නිවාසෙම හැදුවා. ඉතින් ඒකේ වතුර පොල්පුවම ඒ වතුරේ දාලා බුදියාගෙන ඉන්නවා වරුවක්. ඒතකොට රෑට නැගිටලා හිටියා බලන්න දවල් තිස්සේ බුදින. අර වතුර පිරලා තියෙන නිසා ඇතට අර පා වෙනා වගේ නැගිට ගන්න ලේසි. නැගිට ගැම්ම ගන්න ලේසි. ඉතින් දවල් තිස්සේ බුදි රෑට ඇරගෙන ඉන්නවා. ඉතින් ඒකෙන් අර මේ මෙව කරගෙන ගියා නැත්තම් රෑ බුදියා ගන්න මෙව වුණොත් ආයෙ නැගිට ගන්න අමාරුයි. ඕම ඕම ඉන්නලා කොහොමද 87 පෙරහැර ගියා. ආ කනුවත් වැඩක් නෑ 87. ඉතින් එතකොට ඒ කියන්නේ හරියට අවුරුදු 50ක්. ඒ කියන්නේ 1937 ඉඳලා 87 වෙනකන් අවුරුදු 50ක් පෙරහැරේ විවිධ අවස්ථාවල කුඹල්ද රන්දෝලිද අවස්ථාවල වෙසක් පොසෝ නැසල මංගල්‍ය කාත්‍ය මංගල්‍ය වලද කර උපසම්පද උත්සවවලද කරනුව සහ ඒ රාජකාරි කෙරුවා. අවුරුදු 50ක් දල් දහම්වන සේවය කරා කියන්නේ ලේසි නෑනේ. ඉතින් මම හිතුවා දැන් මේ අතට විශ්වාස දෙන්න ඕනේ කියලා. මේ රාජයතා ඉද්දි ඔය අර අසනීප කාලෙම මම ඉල්ලීමක් කෙරුවා තායිලන්තේ. ඉල්ලීමක් කරලා තමයි 1986 මේ පෙබරවාරි 24 වෙනිදා අපි ඔය තායි රාජා ලංකාවට ගෙනාවා. ඒකත් ප්‍රශ්නයක් වුණා මේ අත ලංකාවට ගේන්න විදිහක් නැතුව ඉද්දී. පස්සේ ඇමරිකන් තානාපතිතුමා අපු වෙලාවේ මං කිව්වාම එතුමා කිව්වා තායිලන්තේ මේක දෙන්නම් කිව්වාම එතුමා කිව්වා මම ඇමරිකන් හර්කියුලිස් යුද්ධ ප්ලේන් එක මේ අතා ගේන්නම් ලංකාවෙන් අවසරය ආරම්භ දෙන්න කියලා. පස්සේ මං ජයජයවර්ධන ජනාධිපතිතුමා මාලිකාවට ආපු වෙලාවේම අර ලියුමක් පෙන්නලා මං එතුමාගෙන් මේකට අවශ්‍ය මොකද එතුමා තමයි ගුවන් සේවා අමාත්‍යතුමාත් එතකොට ජනාධිපතිතුමා එතුමා අස්සම් කරලා දුන්නා. කොහොමරි මේ අත ගොඩ බාලා ගියාට පස්සේ කෑ ගහන්න පටන් ගත්තා. මේ යුද්ධ යන කාලේ ඇමරිකන් යුද්ධ නාවන ප්ලේන් එක ආවේයි දෙමළ මන්ත්‍රීවරු එහෙම කෑ ගහන්න පටන් ගත්තා. ගෙනල්ලා යුද්ධ බඩු ගෑවා කියලා හිතෙන්න බෑ. අපිට දන්නේ මොකද උනේ කියලා. පස්සේ මේක ජනාධිපතිතුමාට මහා ප්‍රශ්නයක්. දැන් ජනාධිපතිතුමා අවශ්‍යයි දුන්නද නැද්ද දන්නේත් නෑ. ඇයි ලියුම් මොනවත් නෑනේ. මොකද ලියුම දුන්නේ අර ලියුම මං අස්සම් කරවාගත්තේ. පස්සේ මැණික් දියල මහත්තයා මට කතා කරලා ඇහුවා මොකද මේ කොහොමද කරේ කියලා. පස්සේ මං කෝ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය ඇසුර කරේ කියලා. ඊට පස්සේ මං කෝ අවශ්‍යතාවය කිව්වා මං කොමල් ළඟ තියනවා කියලා මම පෙන්නුවාම ඊට පස්සේ ඒක එතනින් ඉවර වුණා. ඊට පස්සේ තමයි තායි අතා දල්දා මාලිකාවට ගෙනාවේ 86 පෙබරවාරි 25 වෙනිදා මාලිකාව ළඟට ආවා. ඒ වෙලාවේ මල්ලත්තේ මහානායක හඳුනිසිරි මල්ලත්තේ නායක හඳුනිසිරි පලි පංචන්දනන්ද හඳුනිසිරි මායි පිරි අරගෙන එතුම කරා ගුවන් තුට්ටු පොලේදී මම් පිරි අරගෙන තමයි අත අරන් ආවේ. ඔව් ඡායාරූප තියෙනවා. ඔව් ඇමරිකන් තානාපතිතුමාත් ආවා. ඊළඟට මාලිකාව ළඟදීත් මම හිතන්නේ පළවෙනි වතාවට දියවඩ්නින් තුන් දෙනෙක් එක්ක ඉන්නවා. මමයි එච්.පී. උඩාවට දියවඩ්නින් තුමයි ආචාර්ය නිසංක විජයරත්න දියවඩ්නින් තුමයි පියා. අපි තුන් දෙනාත් ඒ අත පූජා කරන වෙලාවේ ඉන්නවා. කවදාවත් දියවඩ්නින් වල තුන් දෙනෙක් එක්ක පින්තූරයක් නැහැ කොහෙවත්. මේ අත එක්ක ඉන්නවා. ඒ පින්තූරේ තියෙනවා එතන. ඒ දුර්ලභ ගණේ. දුර්ලභ ගණේ පින්තූරය.
ඉතින් මේ අත දැන් ඉඳලා මේ මේ ගෙදර හැදුනේ මගේ දරුවෙක් වගේ. ඉතින් අපි බලාගත්තා මගේ අවුරුදු 19ක් මේ මං මේ දරුවෙක් වගේ මේ දරුවාගේ අපිත් එක්ක හැදුනා. තායත. ඉතින් අපි හරි ආදරයෙන් බලාගත්තා මෙවුවා කරා. අනිත් එක මේ අත වෙසක් කාලේ තමයි මද වැටෙන්නේ. ආහ. ඉස්සර මද වැටෙන වෙසක් කාලේ. ඉතින් වෙසක් කාලේ මද වැටෙන නිසා මම මේ අත කොහොම හරි මේ පෙරහැරේ දෙසරක් විතර මම අරන් ගියා කොහොම හරි පෙරහැරට ඉස්සලා මම ඉවරුනාම මම රන්සිවිගේත් බැඳුවා මගේ කාලෙදි මම 2001 2004 මම ගිහලා තිනවා රන්සිවිගේ හිටා මම අතාගේ බැඳනවා ළඟ පින්තූර තියෙන මට පෙන්වන්න පුළුවන් කියන්නේ ඒ අතාගේ කොහොමද මේ හැසිරීම මේ තාම තාම මතක දෙඟලිලි මොනවත් නැහැ ඉතින් මගේ කාලෙ නම් හොඳට හිටියා ඉතින් 2005 න් පස්සේ මම බාර දුන්නා නමුත් ඔය අතා බාරව දොස්තර නෙවිල් මේ ඒ දොස්තර කුරුවිට මහත්තයා ඊළඟට දොස්තර නෙවිල් සිල්වා මහත්තයා කොහොමද 2005 න් පස්සේ දොස්තර මහාචාර්ය අශෝක දංගොල්ල මහත්තයා තමයි වතාවට බෙහෙත් කෙරුවේ. ඉතින් අපි වෙනස සත්තුව කිරීමේ මාලිකාවේ අලියතුන්ට ඉතාම ආදරෙන් මගේ ඉන්න කාලේ මම බලාගත්තේ දරුවෝ වගේ සත්තු මම බලාගත්තේ රාජාතා වුණත්. ඉතින් 2005 න් පස්සේ තෝ දොස්තර ලබාර හිටියේ. නමුත් අපේ කාලේ මේ මේ මම මේ අලිබාර දෙන්න ගොඩ වෙද්දිපත් කරලා හිටියේ නෑ මම්මයි සත්තු හිටියේ නිල් නිවාස භූමියේ රාජතවුන නැතිල භූමිදානය කරේ නිල් නිවාස භූමිය. ඒ නිසා මං ගොඩ වෙදකම් කරන්න ගියත් නෑ. ඉතින් ඔය ගොඩ වෙද්දුයි ගොඩ වෙදකම් කරන මිනිස්සු තදාගෙන අලි බලන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් දැන් අද වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් ඕක තමන්ම අවධානය යොමු තමන්ම වාරකාරය. අමං චන්චලා නිශ්චල දේපොළ වල බාරකාරය දිවන් නිලමෙන්. ඒතකොට දිවන් නිලමගේ වකිවක් එකට අවධානය යොමු කරන්න. මේ කොහත් යන මේ ගොඩ වෙද්දුන්ටයි අලි වෙද්දුන්ටයි මේ සත්‍ය බාර දීපුවාම වෙන්නේ වෙන තමයි දෝෂ අහන්න වෙන්නේ. ඉතින් ඒක තමන් බාරවම කරුණා නම් කවදාවත් දොසක් අහන්න වෙන්නේත් නැහැ. මේ අපවාද විඳින්න වෙන්නේ නැහැ. ඔබතුමන්ගේ මේ පරපුරේ මගේ පවුලේ අය අලි බාරව ඉඳලා තියෙනවාද? මගේ අත්තලා මුත්තලා කාලේ ඉඳලා මේ මීදුමලවේ අලියත් හිටියා. මම අන්තිම සතා මගේ අත්තා 1966 නීලමාතා ආණ්ඩුවන්ට වික්කා. මේ ඊට උ මන්ත්‍රියා කියන අලියා ඉස්සර අලුත් නොන දැඩිමුණ දේවාලේ පෙරහැරට යවනවා හැම අවුරුද්දෙම. ඉතින් මේ අපේ පවුල උනා මගේ අත්තයි උනත් ඉතර හරි සම්බන්ධයි පෙරහැර කටයුතු වල. මොකද මගේ අත්තගේ ඒ කියන්නේ මවගේ පියාගේ මගේ අත්තගේ අම්මාගේ මල්ලි තමයි හරි සත්වත්ති දීවන්නේ. ඉතින් එතකොට ඒ කාලේ ඉඳලා මේ අලුත් නුවර මාලිගාවේ වටත් මගේ අත්තම සම්බන්ධලා තියෙනවා. ඉතින් එතකොට අනිත් එක දූල්ලා පරම්පරාවෙම දීවන්නේ කෙනෙක්වරේ කිටිය 1842 ඉඳලා 48 වෙනකන්. එතකොට මම අත්ත දූල්ලා පරම්පරාව. එතකොට අත්තගේ අම්මා රත්පත්ති පරම්පරාව හරිස්සත්ති රත්පත්ති දීවන්නේගේ අක්කා. ඉතින් එහෙම වුණාම මේ ඒව සම්බන්ධවට අපි සම්බන්ධකම් තියෙනවා. තියෙනවා දැනුමක් තියෙනවා. තියෙනවා මේ මව පාර්ශ්වයෙන්. ඉතින් පියාත් අල්ලා මාලිගාවට සම්බන්ධ වෙච්ච නිසා ඒක උරුමෙම අපිට ඒ සම්බන්ධය තියෙනවා. ඔව් දැනට දැන් අපි ගොඩක් දෙනෙක් කතා බහ කරලා තියෙනවා මේ අලියතුන් සම්බන්ධව කටයුතු කරන ගොඩක් අය කියනවා දැන් මේ දැන් ඔය තියෙන ඉන්න අලියතුන්ගේ හීලා අලියතුන්ගෙන් යම් පිරිසක් හරි අලියතුන් කලින් බලාගත්ත පිළිසෙට දීලා හරි කොහම හරි හොඳට බලාගන්න පිළිසෙට ගන්නට આવත් අලියතුම් පාරම්පරිකව හැදුණු තැන් වල අය තමයි අලින් ගැන දන්නේ. ඒගොල්ල තමයි ඒ සත්තු ආදරෙන් බලාගත්තේ. ඉස්සර අලි හිටියේ රජ වාසලේ හිටියා අලි. ඒකට ඇත් ගාලක් හිටියා. ඇත් වීදියක් හිටියා අලි බඳින්න. වීදිය නිලධාරිපත් කළා හිටියා ගජනායක නිලමේ කෙනෙක්පත් කළා හිටියා අලි බාරව. එතකොට රජ වාසල රජ කාලේ ඉඳලා ඒ සතුන්ට සැලකුවා. ඊට පසු යුගවල ඒ පාරම්පරික උදවියේ හිටියා. ඒ අයට ඒ වලව්වල ඒ අය සත්තු බැලු ආදරෙන් බලාගත්තා. ඒගොල්ලන්ට ශක්තියක් තිබුණා බලාගන්න. ඊට පස්සේ ආවා එක වෙළඳාමට සත්තු ඇති කරද්දී කොටසක් හිටියා කොටා දින්න ආරවට මෙවට. නමුත් අර වලව්වල අය ඒව වැඩි කැමති නැහැ. ඒගොල්ලෝ සත්තුන් ආදරෙන් බලාගත්තා. ඒ සමහර කරේ ඒ සත්තුන්ගෙන් බිස්නස් කරේ. ඊට පස්සේ අර අලුතෙන් නවීකරණ වාහන අරමුණ ආපහු දැන් අලින්ගෙන් වැඩ ගන්නෙත් නැහැ. දැන් තියෙන වැඩකට පෙරහැරට විතරයි.
නමුත් අලියේ කම්මැලියෝ තියන්නත් බෑ විද්දවන්නත් ඕනේ ඒක තමන්ගේ කෑම ඒක අතුමිටිය ගිනියන්නත් පුරුදු වෙන්න ඕනේ ඒ අර බර වැඩ කරන්නේ නැහැ සත්තුන්ගෙන් අනිත් එක ඒ සත්තුන්ට දරුවෝ වගේ ආදරෙන් බලන්නේ අනිත් එක පාරම්පරික ඇඩ්ගෝවෝ හිටියන එයා එයාට ආදරෙන් බැලුවේ මෙලා තිබ්බේ පුඟා පාරම්පරික ඇඩ්ගෝවෝ නැති වෙච්චාම මේ කොහෙන්වත් යන ගෝලෙක් අලියෙන් පස්සේ ගිහිල්ලා දවසෙන් දෙකෙන් ඇඩ්ගෝවෝ වෙන්න මේ අය සත්තු ගැන දන්නේත් නැහැ හරිද ඉතින් හරි හාම් පුත්තුත් නැහැ ඉතින් ඕවා හින්දා තමයි මේව විනාශ වෙලා ගියේ ඔව් මේ ක්‍රමේ මොකද්ද ඇත්තට වෙන්න ඕනේ වෙන්න ඕනේ මේ පාරම්පරික අලි ඇත්තු හිටපු උරුමකාරයව ඉන්නවා නම් ඒ අයට මේක බලා ගන්න පුළුවන් ඉතින් දැන් රජෙන් දෙන්නේ නැහැ නේ අලි ඇත්තු ඒ නිසා එක්කෝ රජෙන් හරි පින්න වලින් හරි මොකද ව්‍යවස්ථාව බුද්ධාගම ආරක්ෂා කිරීම පෝෂණය කිරීම රජයේ වාජකිකීම ඉතින් ඒක නිසා රජය මේ දැනගන්න ඕනේ මේ 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 පෙරහැරවල් කෙරෙන් පාරම්පරික තිබුණු මේකේ ඕන නැති තැන් වල පෙරහැරවල් කරන්න පටන් ගත්තානේ මේක නිකන් මේ මේකක් හැටියට එහෙම නෙමෙයි අර සිද්ධාස්ථාන වල කෙරිචි තැන් තියෙනවා ඒවයි කෙරෙන්න නම් පින්න වලින් හරි කමන්නේ අලි පුහුණු කරලා මේ පෙරහැර සම්ප්‍රදාය වලට අඩු ගානේ අලි 30 40ක් පුහුණු කරලා මේ මට යවන්න ඕනේ ඉතින් අමාරිකාවේ දේවල් එතකොට මේ 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 සම්ප්‍රදාය රැකෙනවා දෙක දැන් එහෙම නොකර මොවා කෙරුවොත් ඔක මහ ප්‍රශ්නයක් වෙනවා මොකද මේ චාරිත්‍ර කෙරෙන්නේ නැත්නම් මොකද අපේ සංස්කෘතියක් අපිම විනාශ කරනවා දෙක රජයේ විසින් මේකේ මූලික දේ මේ සත්තුන්ට රෝහලක් තියෙන්න ඕනේ හරියට පශු වෛද්‍යාංශේ පුහුණු කරන්න ඕනේ මේ මේක ලංකාවේ නැහැ අනිත් ආසියාවේ අනිත් රටවල තියෙනවා මේ සතෙක්ගේ මොකක් හරි කැඩුණු බිඳුණක් වුණොත් ඒක එක්ස්ට්‍රේ කරන මැෂින් එතකොට මේ නිදි විඳනේ නෙමෙයි වෙනම හරි සිතුවාලයකට බෙහෙත් කරන්න සීන ඇති කරන්නේ කොහොමද එතකොට තුවාලවල බෙහෙත් කරන්න මම හිතන්නේ පින්නවල හරි ඉන්නවනේ පුද්ගලික ආයකය විතර නෙමෙයි පින්නවල තලියසුවක් විතර ඉන්නවා උඩවල වෙ ඉන්නවා ඒක පුහුණු කරන දොස්තරලා වෙනම පුහුණු කරන්න ඕනේ දැන් සත්ව රෝහලක් පෙරදෙනී පශු වෛද්‍ය තිබුණාට අනිකුත් සත්තුන්ට අලින්ට කියලාම නැහැ ඉතින් අලින්ටම අලි ලෝහණක් තියෙන්න ඕනේ. එතකොට වයසට ගිය අලියෙක් කතර බැඳගෙන බෙහෙත් කරන්න පුළුවන් තරක් වෙන්න ඕනේ. ඔය වෛද්‍යවරු ඒකට ඇති වෙන්න ඕනේ. ඉතින් ඒකට රජය අවධානය කරන්න ඕනේ ජාත්‍යන්තරව හරි සහයෝගය ලබාගෙන අලි ලෝහණක්. දෙක මේ ඇත්ගොවන් පුහුණු කිරීමේ පාසලක්. පින්නවල හරි කමක් නැහැ රජයෙන් පටන් ගන්න ඕනේ මේ ඇත්ගොවන් පුහුණු කරන්න. එතකොට ඒ අය දන්නවා අලි මද වැටිච්චාම කොහොමද බඳින්නේ සාර්ථු කරන්නේ සලකන්නේ කොහොමද සතෙකුට මේ හෙණ්ඩු වලින් අරම වෙන් අනින්න ඕනේ නැහැ කෝටුවකින් හීලා කරන්න පුළුවන්. මොකද අර හෙණ්ඩුවක් තියෙන්නේ හදිස්සියකට. නමුත් ඒක පාවිච්චි කරන්න අනවශ්‍යයි. ඒක තියෙන්නේ අර සතෙක්ගේ ඒක දැක්කහම බය වෙනවනේ. ඒක කියන්නේ දැන් අපේ මේ මිනිස්සු හීලා කරන්න තුවක්කු තියාගෙන ඉන්නේ මේ මේ හමුදාවල් වල පොලිසිය වල මේන ගොන්නේ නැහැනේ. හරි ඒවා තියෙන්න ඕනේ ඒවා තියෙන්න ඕනේ ඒකේ සතා වුණත් ඒකට බයයි තුවක්කුවකට අපි බයයි ඉතින් ඒ වගේ දැන් එහෙනම් තුවක්කු තියාගන්න ඕනේ නැහැ මේ ආරක්ෂාවට සත්ත්ව කරණාව කියලා නිකන් ඉන්න එපා යම් පාලනයක් සඳහා යම් පාලනයකට මොනද තියෙන්න ඕනේ ඉතින් ඒකට ඉඳන් හෙන්ඩුව තිබුණාට සතා කෝටුවෙන් පාලනය කරන්න පුළුවන් ඒක ඉගෙන ගන්න ඕනේ ඒක ඉගෙන ගන්න ඕනේ සතෙකුට ඕන කෙනෙකුට ආදරෙන් සලකනකොට දරුවෙක් උනත් හරිමකට යනවා අනිවාර්යයෙන්ම ඉතින් මේ සත්තු ගෙදර ආදරෙන් හදා ගන්න ඕනේ දැන් ගෙදර බල්ලෝ උනත් සත්තු ආදරෙන් හදා ගන්න ඒ බල්ලෙකුට ගහන්නයි මෙව කරන්නයි කියොත් ඒ බුරාගෙන ආවම හපනවා ඊට වඩා ඒකින්ද ඕන දෙයකට බුදු අපිට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි දවසේ ඉඳලා සත්ව කරණාව ගැන අපි දන්නවනේ අපිට කියලා දීලා තියෙන බුදු දහමේ අපිට ආය මේ එන්ජිඔ වලින් ඉගෙන ගන්න ඕනේ නැහැ සත්ව කරණාව ඒවා ගැන අපි හොඳට දන්නවා ඉතින් ඒක නිසා අපි මුදල් වලට කහින්න ඕනේ නැහැනේ. ඒවා සම්ප්‍රදාන කූලව කෙරිච්චියයි. ඉතින් ඒකෙන් නම් මේවා ගැන නොදන්න අය කතා කරන්න ගිහලා තමයි මේ ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන්නේ. දෙක නොදන්න අය අලි බලන්න ගිහලා තමයි මේ ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන්නේ. හරිද? ඉතින් දන්න අය දැන් මේවෙන් ඈත් වෙගෙන යන්නේ. ඉතින් මේ ගැන ඊට වඩා රජය අවධානය වෙන්න ඕන අහිංසක සත්තු. කී දහහකද මැරෙනවද? හක්ක පටස් තියෙනවා. අලින්ට වෙඩි තියෙනවා. ලෑලි ගහ යන ගහනවා. තේරෙන අලි වැටවල් ගහලා උන්ව කොඩු කොටු කරනවා ඉතින් ඔයින් අලි වැඩි නම් කීප දෙනෙක් හරි හීලා කරන්න ඒ කාලේ මේක මේ ඉංග්‍රීසින්ගේ කාලේ වුණත් අලි වෙන්දේසි දාලා මේක එක එක මට්ටමකට ගෙනාවා ඔව් ඉතින් දැන් සමහරු කියනවා
අලි දන්වල් දාලා බඳින්න නැතුව තියන්න ඕන. ඔව්. ලෝකේ කොහෙද ඉන්නේ හීලා අලි අතින්? දැන් ඔත්තර සත්ව කර්ණාව කියන වෙන රටවල් වල සත්ත්ව උද්‍යානවල අලි ලෙහෙලා දාලා දින්නේ නැහැනේ. මේ මද වැටිච්ච කාලේ ඒ සතා බැදලා තියන්න ඕනේ. අනික් කලවල ලෙහෙලා තියන්න පුළුවන්. ඔව්. මද වැටුනාම සතෙක් කොහොමද මේ දන්වල් වලින් මෙවා කරන්න නැතුව තියෙන්නේ? අනිත් එක සත්ව කර්ණාව ගැන කියනවා නම් එහෙනම් අපි රූපවාහිනිය වල දැක්කනේ අර තාම එංගලන්තේ රජපෞල අර අස්පකරත් වල ඇඳගෙන අස්පෝ දහස් ගණන් දාගෙන ඔය යන්නේ ඒව සත්ව කර්ණාව නෙමෙයිද? එහෙනම් අස්ප රේස් වලට අද ලෝකේ හැමතැනම අස්පෝ මෙව කරනවා. ඒක පාවිච්චි කරන බරුණා වෙඩි තියලා මරලා දානවා. ඒව සත්ව කර්ණාව නෙමෙයිද? ඒවට ඇයි රාජිනෝ නායන කතා කරන්නේ? එම් මල්නවා නම් මේව සම්ප්‍රදායවත්. අද කාලේ ඉඳලා නෙමෙයි ඒ කාලේ ඉඳලා ආපු මේ චාරිත්‍ර බුදුසිරි අපේ සංස්කෘතියක් ගත්තත් ඒ කැටයන් වල පවා මේ අලියත්තු කොටලා තියෙනවා. පෙරහැර මංගල කරනවා මේවා ඉන්දියාවේ කරනවා ද උනා. ඉතින් එහෙම බලනවා නම් මේ මේවා සංස්කෘතියක් විනාශ කරන්න දෙන්න බෑනේ. ඒකේ හින්දා අපි සංස්කෘතිය රැක ගන්න ඕන. නමුත් නවීන තාක්ෂණයක් තියෙනවා. තේනවද? ඒකින්ද නවීන වෛද්‍ය ක්‍රම තියෙන්න ඕනේ. මොකද අපේ පැරණි දේශීය වෛද්‍ය ක්‍රම තිබ්බා. පුස්කොළ පොත්වල අද උනා තියෙන අලි වේදකම් අරවා මෙව්වා. නමුත් ඒක ඒ කාලේ හිටිය ඒව ගැන දක්ෂ වෙදවරු. හරිද? අද වගේ ගොඩ වෙදවරු නෙමෙයිනේ. හරිද? නැත්තම් අර ධම්මික පැණි වගේ හැදලා මිනිස්සු වෙන්න පොවයිද? ඒක තමයි. ඉතින් ඒ වගේ අලින්ට පොවන්න ගියොත් මොකද වෙන්නේ ධම්මික පැණියා? ඉතින් හරියන්නේ නැහැනේ. ඒ වගේ අද ගොඩ වෙද්දු මේ අලි කරන්න ගියොත් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒකයි කියන්නේ පසු වෛද්‍ය අංශය හොඳටම ඇති. හරිද? ඒක නිසා මේ පසු වෛද්‍ය අංශය මේ සත්තුන්ට සල්කන මන් අත්දැකීම් තියෙනවා. මොකද දොස්තර ශෙල්ටනාතපත්තු මහාචාර්ය විජිත කුරුවිට දොස්තර නෙවිල් සිල්වා එතකොට මහාචාර්ය අශෝක දංගුල දරයි මම දොස්තරත් එක්ක වැඩ කරා මම තමයි පසු වෛද්‍යාංශයේ මේ පෙරදෙනිය සම්බන්ධ කරගත්තේ මාලිගාවේ අලියත් උත් එක්ක තේරෙනවද ඉතින් ඒකෙන් මම දන්නවනේ මේ සත්තුන්ට සලකපු හැටි ඒගොල්ලෝගේ උපදෙස් අපි ලැබිච්චේවා නොදන්න දේවල් අපි ඉගෙන ගත්ත අනිතක ඒගොල්ලෝ අලුතී ඉගෙන ගන්න පසු වෛද්‍ය දොස්තරු මාලිගාවට ගෙනල්ලා මාලිගාවේ අලිපන්තියේ දොස්තර විජිත කුරුවිට මහත්තයාම පුහුණු කෙරුවා. ඒ වගේ සත්‍යයක් තමයි ඇත්තරම ඔබතුමා සඳහන් කරන්නේ ඇත්තරම ඒක කෙරෙන්නේ අපි ප්‍රේක්ෂකයන්ට තව දුරටත් අපි තවත් වීඩියෝ තුලින් ඔබතුමන් හමු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද සම්බන්ධ වුණේ නිරංජන විජේරත්න මහත්මයා. ඉතින් එතුමන්ගේ අත්දැකීම් බොහෝ දුරට වැදගත් වෙනවා අපේ මේ ඉදිරි වැඩ කටයුතු සඳහා. ඒ වගේම තමයි දන්න නොදන්න පුද්ගලයන් සියලු දෙනාටම අලි ඇතුන් සම්බන්ධයෙන් ගොඩක් කරුණු කාරණා එතුමන් අප වෙත සඳහන් කරා. ඉතින් අද එතුමන් අද පළවෙනි වැඩසටහන සම්බන්ධ වුණා. ඉදිරියේ තවත් වැඩසටහන් කිහිපයකදී ඔබ සම්බන්ධ කිරීම තමයි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමන්ට ආයුබෝවන්. ඉතින් අද අපි අපේ සාකච්ඡා තුලින් සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. සුබ දවසක් වේවා. මතක් කර සිටිනවා නැවතත් අපේ YouTube නාලිකාව subscribe වෙලා එකනි ක්ලික් කරන්න. එතකොට තමයි දිගටම අපි ඔබ සම්බන්ධ වෙන්න පුළුවන්. ආයුබෝවන්.